කොළඹ බෝල දරුවන් 108කින් නැගී අපි කියන්නේ හරි කියොට් කියලා බෝලම බෝල දරුවෙක් දැක්කම හැබැයි මේක සෞඛ්‍ය පැත්තෙන් යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්වයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ස්ථූලතාවය 108ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිවෙනවා කියලායි පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලද සිල්වා මහත්මිය ප්‍රකාශ කරන්නේ දරුවන් තුල මේ තරබාරු බව වර්ධනය වීම ඔවුන්ගේ අනාගතයට අහිතකර ආකාරයෙන් බලපාන බවත් බෝ නොවන රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනාගතයේ ඉහළ යාමක් මෙමගින් සිද්ධ වෙනවා කියලත් ඇය ප්‍රකාශ කරනවා ප්‍රෝටීන් බහුල ආහාර පාන මිලදී ගැනීමේ අපහසුතාව නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පරිභෝජනයට දරුවන් යොමු ඇති බවත් දරුවන්ගේ ස්ථූලතාව ඉහළ යාමට මේක ප්‍රධානතම හේතුවක් බවට පත් වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ සහිත අනාගත පුරවැසියන් බිහිවීම මේ හේතුව නිසා වැළැක්විය නොහැකි බවත් ඇය ප්‍රකාශ කරලා තිනවා නෑ අපිට වළක්වා ගන්න පුළුවන් දරුවන් නැසි ව්‍යායාම වලට යොමු කරන්න ආහාර පාලනයකට යොමු කරන්න අනිවාර්යයෙන්ම අපිට පුළුවන් කමක් තිනවා පමුදි සශිකා මේ පමුදි මරියලා මට මතක් වෙන්නේ පුංචි කාලේ මාත් ගොඩාක් බෝලයි ඒ ලෙවල් වෙනකම් මම ගොඩාක් මහතර හිටියා යාළුවෝ විහිළු කරනවා ගෑනු ළමයි විහිළු කරනවා දවසක් මට හිතුණා මම වෙනස් වෙන්න ඕන කියලා ඊට පස්සේ ව්‍යායාම කරා ආහාර පාලනය කරා මේක වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ කට්ටිය අහන්න ගත්තා ඒ දැන් ලෙඩක් හැදිලා දවාට කියලා ලංකා මිනිස්සු එහෙම තමයි හැබැයි ඔබට පුළුවන් ආදරණීය දුවේ පුතේ වෙනස් කරන්න කොළඹ බෝල දරුවන් 108කින් නැගලා තියෙනවා කියලා කියන්නේ